රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ආගමික සිද්ධාස්ථාන වලටත් සියට 200ක විදුලි බිල වැඩිවීමක් පාටලි පවසයි ජල විදුලියෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න යන්නේ රුපියල් 5යි එහෙමනම් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න රුපියල් 56ක් යනවා කියලා ඇමති කියන්නේ ඇයි පුබුදු ජාගොඩ සියල්ල හෙලි කරයි රජය ආදායම් ඉපීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කළා නම් ජනතාවට මෙතරම් බදු බරක් නැහැ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි දේශීය පුවත් වෙතටයි දැන් අවධානය විදුලි ගාස්තු වැඩි කිරීම අතීතයට බලපාන ආකාරයෙන් සිදු කරන බැවින් එය නීතියට පටහැනි ක්‍රියාවක් බව හිටපු විදුලි බල අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙවර විදුලි බිල ඉහළ දැමීමේදී ආගමික සිද්ධාස්ථානවල විදුලි ගාස්තු 200කින් ඉහළ දමා ඇති බවද ඔහු අනාවරණය කළා. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට හෝ කැබිනට් මණ්ඩලයට විදුලි බල පනත හා මහජන උපයෝගිතා කොමිසමේ පනත අනුව කිසිසේත්ම බලයක් නැහැ විදුලි ගාස්තු වැඩි කිරීම. ඒ වගේම අතීතයට බලපහන ආකාරයට වැඩි කිරීමටත් බලයක් නැහැ. ඒ අනුව ජනවාරි පළවෙනිදා ඉඳන් විදුලි ගාස්තු වැඩි කිරීම අතීතයට බලපහන ආකාරයට ඒ කරන කටයුත්ත ව්‍යවස්ථාවටත් විරුද්ධයි නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි. ඇත්තටම පසුගිය අගෝස්තු මාසයේ විදුලි බල ගාස්තු 75%කින් පමණ ඉහළ නැංවුවා. මේ විදුලි ගාස්තු වැඩි කිරීම නිසා ජූලි මාසේ ලංකා විදුලි බල මණ්ඩලයේ ආදායම තිබුණේ රුපියල් මිලියන 19,285යි මේක ඔක්තෝබර් මාසේ වෙනකොට රුපියල් මිලියන 34,573කට වැඩි වෙනවා. ඒ නිසා අපි කියනවා විශේෂ මහජන උපයෝගිතා කොමිසමට කරුණාකරලා ජනතාවට ප්‍රසිද්ධ කරන්න 2022 වර්ෂයේ තමන්ගේ වියපැහැදම් විදුලි ගාස්තු වැඩි කිරීමට පෙරත් විදුලි ගාස්තු වැඩි කිරීමට පසු දැනට ඒකක 30ක් පාවිච්චි කරන ඒගොල්ලන්ගේ විදුලි බිල රුපියල් 360 ඉඳන් රුපියල් 1300ට වැඩි වෙනවා. ඊළඟට ඒකක 60ක් පාවිච්චි කරන අයගේ විදුලි බිල රුපියල් 780 ඉඳන් රුපියල් 2560ට වැඩි වෙනවා. ඊළඟට ඒකක 90ක් පාවිච්චි කරපු අයගේ රුපියල් 1800 ඉඳන් රුපියල් 4430ට වැඩි වෙනවා. වැදගත්ම දේ ඒකක 1000ක් පාවිච්චි කරපු අයගේ විදුලිය 69000 ඉඳන් රුපියල් 71000ට 104කින් වැඩි කළා. ආගමික ස්ථානවලට 200ක පමණ නැවත වතාවක් විදුලි ගාස්තු වැඩි කිරීමක් කළා තියෙනවා. අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ දඩබ්බර ප්‍රතිපත්තිය අපි වෙනස් කරන්නේ නැහැ. කැමති එකෙක් හිටපියව් ලයිට් කපනවා අපි. එහෙම ලෑස්ති වෙන්න කියනවා වගේ අරාබි කියමනක් තියෙනවා. ඔට්ටු වගේ පිටේ බර පටවල පටවල අන්තිමට පිදුරු ගහක් දැම්මම කොන්ද කැඩුනයි කිය. විදුලි බිල ඉහළ දැමීමට රජයගත් තීරණයට සිය දැඩි විරෝධය පළ කරන බව ලාංකීය එක්සත් ව්‍යාපාරිකින්ගේ සංසදය පවසනවා. විදුලි අර්බුදයක් නිර්මාණය කළේ හදිසි මිලදී ගැනීම හරහා කොමිස් ලබා ගැනීමට බවයි ඉදිකිරීම් සංගමේ සභාපති සුසන්ත ලියනාරච්චි පෙන්වා දෙන්නේ. කර්මාන්ත ශාලා මෙන්ම රෝහල් පද්ධතියද විදුලි බිල ඉහළ දැමීම හමුවේ දැවැන්ත කඩා වැටීමකට ලක්වන බවයි ලාංකීය එක්සත් ව්‍යාපාරිකින්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර පවසන්නේ. විදුලි බිල වැඩි කරොතින් කිසිම ආයතනයක් නවරතු කරගෙන යන්න පුළුවන්ද? අඩුම ගහන්නේ ඉස්පිතාලයක්වත් නඩත්තු කරගෙන යන්න පුළුවන්ද? මෙතුමාලා සුඛෝපභෝගී ජීවිත ගෙවනවා. ඇයි අපේ සල්ලි අරගෙන අපෙන් ජීවත් වෙලා අපි තමයි ඔබතුමාලගේ පවුල්ද හැමදෑම නඩත්තු කරන්නේ? ඇයි අපෙන් ගන්න ටැක්සස් වලින් ඔබතුමාලා මේ ජීවත් වෙන්නේ? එතකොට ඕගොල්ලන්ට කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. ආයතන දුවන්න ප්‍රශ්නෙකුත් නැහැ. පවුල් නඩත්තු කරන්න ප්‍රශ්නෙකුත් නැහැ. විදුලි ප්‍රශ්නෙකුත් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඡන්දෙන් පත් වෙලා ඇවිල්ලා බලය ලැබිලා පුටුවක වාඩි වෙලා Tamanට ඕන තීරණ අරගෙන රට අගාධයකට කරලා දාලා රට ඝාතනය කරන්න ඕගලන්ට කිසිම ගැටලුවක් නැහැ. දොර මේක සාධාරණද? බදු වැඩි කිරීමයි බැංක ඉන්ට්‍රස් වැඩි කිරීමයි මේ කන්සියුමර් මාකට් එක තුනී මුණයි කියලා රටේ ප්‍රශ්නයක් නැහැ කියලාද? ඕගලන්ට ප්‍රශ්නයක් නැහැ තමයි. ඕගලන්ට කිසි ගැටලුවක් නැහැ. විදුලි බල ඇමතිටත් ගැටලුවක් නැහැ. මහගමුවේ අධිපතිතුමාටත් ගැටලුවක් නැහැ. දැන් මේ මහජනතා කොමිෂමේ මේ සභාපතිට ගැටලුවකුත් නැහැ.
මොකද මේ හැමෝම යම් කිසි ප්‍රමාණයකට කවුරු කාගුරු තැපෙන ක්‍රමවේදී හැදිලා තියෙනවා. අපිට එහෙම දේවල් නැහැ. අපේ රත්නායක මහත්තයා බොහොම දැඩිව හිටියා මේක වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා මේ රටේ බෞද්ධ ස්වාමින් වහන්සේලා ඉදිරියේ වැඳලා කිව්වා මේකට අපි ඉඩ දෙන්නේ නැහැ කැබිනට් එක කොච්චර තීන්දුව తీරන ගත්තත් කියලා. නමුත් දැන් වෙලා තියෙන්නේ මේ විදුලි බිල නැවත 165කින් 70කින් වැඩි කිරීමේ චේතනාවෙන් තමයි දැන් වැඩ කරන්නේ. ඒක අපිට සක්සුදක්ෂේ පැහැදිලි. මේ රට විදුලි අර්බුදයක් නිර්මාණය කරලා තියෙන්නම හදිසි මිලදී ගැනීම සඳහා දැන් බලන්න විදුලි ඒකකයක් රුපියල් 120කට වැනි මිලකට පුද්ගලික බලාගාරවලින් මිලදී ගන්නවා. මේක සාධාරණද? මේක කරන්න එපා. විදුලි බල මණ්ඩලයේ ඉන්න වෘත්තීය සමිති නායකයෝ රංජන් ජයලාල්ලාගෙන් අපි අහනවා ජනක රත්නායකගෙන් දැන් ඔබලා හෙට ගන්න තීරණය මොකක්ද කියන එක අපිට කියන්න ඕනේ. ජල විදුලිය තුලින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැය වන්නේ රුපියල් 5ක පමණ මුදලක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පවසනවා. කෙසේ වෙතත් විදුලි බල අමාත්‍යවරයා පවසන්නේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 56කට වැඩි මුදලක් වැය වන බවයි. ඊට හේතුව කුමක්ද? සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමින් පුබුදු ජාගොඩ මේ පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළා. විදුලි බිල අපිට වැඩි වෙන්නේ අගෝස්තු මාසෙදී. මාස පහක් වගේ කාලයක් තුළ නැවත වතාවක් විදුලි බිල අති විශාල පරතරයකින් වැඩි වෙනවා. දැන් වර්තමානයේ මේ වැඩි වෙන්න නියමිත වෙලා තියෙන විදුලි බිල ගත්තහමත් වැඩි වෙන්නේ මහා විශාල පරතරයකින්. මෙතරම් විශාල පරතරයකින් විදුලි බිල වැඩි කරලා ජනතාව පීඩාවට පත් කරන්න තරම් බරපතල බලශක්ති අර්බුදයක් අපේ රටේ තියෙනවා. අගෝස්තු මාසේ විදුලි බිල වැඩි කරද්දි කිව්වා දැන් ප්‍රශ්න ඉවරයි කියලා. කියලා කටගන්න උනේ නැහැ. කැබිනට් මණ්ඩලයේ තීරණය කළා දෙනවා 2023 ජනවාරි සිට මේකේ තියෙන කොස්ට් රිෆ්ලෙක්ටිව් ටැරිෆ් කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා විදුලි බල අමාත්‍යවරයා ඔහුගේ ට්වීට් පණිවිඩේ. එතකොට මේ කොස්ට් රිෆ්ලෙක්ටිව් ටැරිෆ් කියන වචනෙන් මොකක්ද අදහස් වෙන්නේ කියලා ගත්තොත් මේ කියන්නේ විදුලිය නිෂ්පාදනය සඳහා යන ජනනය සඳහා යන වියදම මුළුමනින්ම පාරිභෝගිකයන් අය කරනවා කියන එක මේ කියලා තියෙනවා. කොස්ට් එකට විදුලිය දෙනවා කියලා මේ කියන්නේ. ඇත්තටම කොස්ට් එකටම දෙන්නකෝ. දැන් කොස්ට් එකට විදුලිය දෙද්දී සාමාන්‍යයෙන් ජල විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා මහවැලි ජලාශවල නම් යන්නේ 370ක් වගේ එකක්. නමුත් සාමාන්‍යයෙන් අපි ගත්තොත් රුපියල් 4 5 අතර ගානක ජනන වියදමක් යනවා ජල විදුලිය නිෂ්පාදනය සඳහා. ගිගාවොට් පය 4460ක් නිෂ්පාදනය කරනවා අපි උඩින්ම තිබ්බත් රුපියල් 5 වියදමට. රුපියල් 5යි සාමාන්‍ය එතකොට නිෂ්පාදනය සඳහා වැය වෙන නිෂ්පාදන වියදම ගත්තාම ගිගාවොට් 4460ක්. ඒ කියන්නේ මහවැලි ජලාශවල 2.77යි අත්‍තරම යන්නේ. ජල විදුලිය සඳහා වැය වෙන මුදල රුපියල් 3ක් රුපියල් 5ක් කියලා කියමු. 5ක් කියමු. 5ක් තියලා දෙමු. හැබැයි ඇමතිවරයා කියන්නේ ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 56.90ක්. 56කට වැඩි මුදලක් වැය වෙනවා කියලා. දැන් 56 හද ඔබ ඇහුවනේ 56 හදලා තියෙන්නේ. 56.90 හදලා තියෙන්නේ 2023 අවුරුද්දේ ජල විදුලියෙන් එන්නේ සොච්චමයි කියලා ගණන් හදලා. මේ අවුරුද්දේ ගල් අඟුරු වලින් සම්පූර්ණ කරන්නේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 128යි කියලා අනුමාන කරලා. ඉතුරු ටික ඔක්කොම පෞද්ගලික අංශයෙන් ගිනි ගානට මිලට ගන්නවා කියලා කළු කලෙන් ගන්නවා කියලා ගණන් හදලා. ආර්ථික වර්ධන වේගයේ ලෝකෙම අඩුවෙලා යනකොට කිසිසේත්ම අපේ මෙච්චර විදුලියක් භාවිතා වෙන්නේ නැහැ. ඒ පුරෝකථනෙත් වැරදි. එතකොට ජල විදුලිය නිෂ්පාදනය සඳහා වන පුරෝකථනයත් ඒකත් විශ්වාස කරන්න පුළුවන් මට්ටමක නෙවෙයි තියෙන්නේ. එහෙමනම් මේ නැව් ගෙන්වීම ප්‍රමාද කරලා තියෙන්නේ එතනත් වංචාවක් කරන්න බලාගෙන. එහෙමනම් මේ සියල්ල වැරදි. මෙතන සැකයක් තියෙනවා. එතකොට අපි දැන් මොන සෙල්ලම දැම්මත් අපිට දැන් අවශ්‍ය ගල් අඟුරු ටික ගෙන්න ගන්න බෑ. එතකොට තමයි මේ 56.90 කතාව වෙන්නේ. එතකොට කරන්නේ රුපියල් 48ට ගල් අඟුරු විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබියදී රුපියල් 120ක් දීලා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගන්න. එතකොට පෞද්ගලික අංශයෙන් ඒ ආකාරයට දෙගුණයකටත් වඩා ගෙවලා විදුලිය මිලට ගනිද්දී කොමිස් හම්බෙනවා මේ නිලධාරීන්ගේ ඉඳලා දේශපාලඥයන් ඉඳලා ඔක්කොම කොමිස් හම්බෙයි. කාංජන විජේසේකර ඇමතිතුමා කියනවා අනේ මන්ද මේවලු විහිළුනේ කරන්නේ. යා කියනවා ත්‍රිකුණාමලේ බාලා ටිපර් වලින් අදිමු කියලා පුත්තලම නොරච්ච වල කියන්නේ. ටිපර් එකක තියෙන ගල් අඟුරු ප්‍රමාණය බලද්දී එහෙම ගල් අඟුරු අදිනවා නම් සෑම විනාඩි 4කටම සැරයක් ටිපර් එකක් එන්න ඕනේ නොරච්ච වලට. එතකොට ත්‍රිකුණාමලයේ සිට නොරොච්චෝලේ දක්වා තියෙන මාර්ගයේ කිලෝමීටර් 200 මාර්ගයේ විනාඩි 4කට එක ටිපර් එක ගාන එන විදිහට මේ ලංකාවේ මේ මුළු පළල හරහා ටිපර් පෙළ ගැහෙන්න ඕනේ. තෙච්චර ටිපර් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පොදු ජන පෙරමුණ ආණ්ඩුව රටේ සහ පුරවැසියාගේ පැවැත්ම ගැන කිසිදු තැකීමක් සිදු කරන්නේ නැති බව අරගලයේ නීතිඥ සංධානය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැන් වෙනකොට පොහොට්ටු සහ අලි
අශුද්ධ සන්ධානයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ දේශපාලනය අපි හරියට කියව ගත්තොත් රනිල් වික්‍රමසිංහට පොහොට්ටුවෙන් තොර ගැලවීමක් නැහැ වගේ රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා. රාජපක්ෂ නඩේට රනිල් වික්‍රමසිංහ තරම් රැකවලෙක් නැහැ වගේ තැනක රාජපක්ෂ නඩේ ඉන්නවා. ඒ නිසා අද වෙනකොට දෙන්නට දෙන්නා තකට තක නියමයට සෙට් වෙලා තියෙනවා. හැබැයි මුන් දෙගොල්ලන්ගෙන් කවුරුත් මේ රටේ පැවැත්ම ගැන, මේ රටේ පුරවැසියාගේ පැවැත්ම ගැන, මේ රටේ ජනතාවගේ පැවැත්ම ගැන එක අංශු මාත්‍රයකින් කල්පනා කරන්නේ නැහැ. කළුතරින් පටන් ගත්ත නාම යෝජනා බාර දිල්ල උඩ පැන පැන රචින්නපත්තු කර කර පිනුංගගා විසිල්ගගා ගිහිල්ලා මුන් බාර දෙන එකෙන්ම පැහැදිලිව අපිට මුන් ඡන්දෙ තියන්නේ නැහැ කියලා. මේ ඉන්න මහින්දානන්දලට නැත්තම් ඒ ඉන්න පොහොට්ටුවේ ලේකම් කියන ගොබිලට හිතනවා නම් මේක මෙහෙම කරාම මාරයි දැන් මිනිස්සු ඇඳුවා කියලා. මොන පිස්සුද මිනිස්සු ඇඳගන්නේ? මිනිස්සුන්ට තේරෙන්නේ මේ තව නාඩගමක එක ස්ක්‍රිප්ට් එකක් යන්නේ කියලා. අපිට අහන්න ලැබෙනවා මේ වෙනකොට අපි දැක්කා ඇමතිවරයාත් ප්‍රකාශ කරලා තියෙනවා සමෘද්ධිය ගෙවීම ප්‍රමාද වෙන්න නියමිතයි කියලා. නමුත් අපි මේ පාලකයින්ටත් ඇඟිල්ල දික් කරලා අහනවා, අපි කවදාකවත් ඇහුවද මේ රටේ ඇමතිවරුන්ගේ වැටුප ගෙවන්න ප්‍රමාද වෙච්ච දවසක් ගැන? අපි ඇහුවද මේ රටේ ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනාව ප්‍රමාද වෙච්ච දවසක් ගැන? අපි ඇහුවද මේ ඇමතිවරුන්ගේ වරප්‍රසාද ලබා දෙන්න ප්‍රමාද වුණු කාලයක් ගැන අපි එහෙම අහලා නැහැ. භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව අමාත්‍ය බන්දුළු ගුණවර්ධන පවසනවා. මේ හේතුවෙන් අමාත්‍යංශවල ඇස්තමේන්තු ගත කර ඇති වියදමෙන් 5%ක් කපා හැරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම සමෘද්ධි දීමනා ලබා දීම මෙම මස තුල පමණක් ප්‍රමාද වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුළු සුබ සාධන දීමනා ගෙවීම් සම්බන්ධයෙන් අනියන බියක් ඇති කරගන්න එපායයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ ලැබුවා වූ 2023 වර්ෂයේදී අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මූල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණ දීලා සිටින බව. ඒට ප්‍රධාන හේතුව තමයි ආර්ථිකයේ විශාල වශයෙන් 2022 වර්ෂයේදී සංකෝචනය වීම. ඒ නිසා ජනවාරි, පෙබරවාරි, මාර්තු වැනි මාසවල රජයට බදුමගින් ලැබෙන ආදායම විශාල ලෙස පහත ගියත් අත්‍යවශ්‍යම දැරිය යුතු වියදම් දරන්නට සිද්ධ වෙනවා. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය සඳහා ගෙවන පොලි, වෙනස් සුබසාධන වියදම් වැනි එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් දැරීමට ප්‍රමාණවත් කිසිදු ආදායමක් භාණ්ඩාගාරයට නැහැ. ඒ නිසා ප්‍රධාන ගැටලුව ලෙස මුහුණ දීලා තියෙන්නේ සෑම මාසයකම අග රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේදී ඒ වැටුප් බිල සහ විශ්‍රාම වැටුප් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවන සඳහා තමයි ප්‍රමුඛතාවය ලබන්නේ. මේ වර්ෂයේ පුරාවටම මේ ආදායම් ගැටලුව පවතින නිසා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්න සියලුම අමාත්‍යාංශවල අයවැලේකනේ මගින් වෙන්කර තියෙන මුදල් වලින් 5%ක් කපා හරින. ජනවාරි මාසයේදී වැටුප් ගෙවීම පිළිබඳ පවතින දුෂ්කරතාවය නිසා සමෘද්ධි සානාධාර ගෙවීම සතියකට දෙකකට කෙටි පමාවක් සිද්ධ වෙන්න ඉඩ තිබෙන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්න. කවුරු ආණ්ඩු කළත් මේ භාණ්ඩාගාරයට ලැබෙන්නේ මහජනයාගෙන් ලබා ගන්න බදු මුදල් හා බදු නොවන ආදායම් මගින් තමයි මේ සියලු වියදම් දරන්න සිද්ධ වෙන්නේ. මුදල් අමාත්‍යතුමාගේවත්, එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේවත්, අග්‍රාමාත්‍යතුමාගේවත්, කැබිනට් මණ්ඩලයේවත් පුද්ගලික මුදලකින් වියදම් දැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ සෑම වියදමක්ම දරන්නේ මහජනයාගෙන් අය කරගන්න බදු මුදල් වලින් තමයි මේ වියදම් දරන්නේ. මේ අතර රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුළු සුබ සාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් අනිත බියක් ඇති කරගන්න එපායයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහන් සේමසිංහ පවසනවා. රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුබ සාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහන් සේමසිංහ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. රජයේ ආදායම් ඉපයීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව කළා නම් ජනතාවට අද බදු බරක් නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමේ ලේකම් ජේ.ටී. චන්දන මේ බව පැවසුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්. රජයේ ආදායම් ඉපයීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව කළා නම් ජනතාවට අද බදු බරක් නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමේ ලේකම් ජේ.ටී. චන්දන පවසනවා. ඒ ව්‍යාපාරික පන්ති ආර්ථික අර්බුදයක ඉන්නවා. මෙහෙම ඉන්නේ නැද්දි තමයි මේ බදු අනුපාතික වැඩි කරලා තියෙන්නේ. එතකොට මෙහෙම බදු අනුපාතික වැඩි කිරීම තුළ තමන්ගේ පරිභෝජනයට තියෙන තමන් ගාව ඉතිරි වෙන මුදල් ප්‍රමාණය මේ රැකියා කරන පාර්ශ්වය සහ ව්‍යාපාරිකයන්ගෙන් අඩු වෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන්ගේ ආයෝජන අවස්ථාවන් අඩු වෙනවා. මේක ආර්ථිකයට යම්කිසි ආකාරයකින් විශාල බලපෑමක් කළ හැකි. මේ ආදායම් ඉපීමේ ක්‍රියාවලිය මීට වඩා ආරක්ෂම වුණා නම්, ඒ වගේම නිවැරදි තීන්දුව తీරන නිවැරදි වෙලාවෙ ගත්තා නම්
රජය පැත්තෙන් මේම වෙන්නේ නැහැ. ජනතාවගේ අපි කියන බෙල්ල මිරිකලා ගන්න මට්ටමකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දේශාධන දෙපාර්තමේන්තුව තමන්ගේ කාර්යභාරය උපරිම කාර්යක්ෂමතාවකින් යුතුව ඉටු කරනවා. නමුත් රජය පැත්තෙන් ඒකට අවශ්‍ය කරන පහසුකම් ලැබෙන ප්‍රමාණය අඩුයි. ඒ අවශ්‍ය විගණන කටයුතු වලට යන්න, අවශ්‍ය පරීක්ෂාවන් සඳහා යන්න අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණයවත් ලබා දෙන්නේ නැහැ. ගොඩනැගිලි ද්‍රව්‍ය දෙපාර්තමේන්තුව වගේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් නොකරන දෙපාර්තමේන්තුවකට ලැබෙන පහසුකම් ටිකවත් දේශාධන දෙපාර්තමේන්තුවට ලැබෙන්නේ නැහැ. එතකොට අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ බදු අනුපාතික වැඩි කරලා මිනිස්සු මත පීඩනය එල්ල කරනවා වෙනුවට පුළුවන් නම් හැකිනම් මේ දේශාධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉටු කිරීම සඳහා අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න. ඒ තුලින් අපට ආදායම් වැඩි කරගන්න පුළුවන්. මේ අතර රටේ මහජනතාවට ඇතිතරම් මුදල් ඇති බව රජය විශ්වාස කරන බවත්, ඒ නිසා මහජනතාවට බදු පිට බදු ගසන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න පවසනවා. මහජනතාව කල්පනා කරනවා අපිටත් ආදායමක් මැද ජීවත් වෙන්න. රජය කල්පනා කරනවා රජයට ආදායම මැද රාජ්‍ය වීදම් පියවක්. දැන් මේ දෙක කොයි විදිහටද මේ සංහිඳියාවක් ඇති කරගන්නේ කියන ප්‍රශ්නේදී රජය අත්නොමතික විදිහට කල්පනා කරන සිරිතක් අපිට පෙනෙන්න තියෙනවා පහුගිය කාලේ. ඒ තමයි රජය කල්පනා කරනවා මහජනතාවට ඇතිතරම් මුදල් තියෙනවා, ආදායම් තියෙනවා. ඒ නිසා මහජනතාවට විශාල වශයෙන් බදුබර පැටෙව්වට මහජනතාවට මේක දරා ගන්න පුළුවන්. රජය ආදායම ලබා ගැනීමට තියෙන එකම ක්‍රමය මහජනතාව මත ව්‍යාපාරිකයෝ මත බදු පැටවීම. මෙතෙන්දී රජය කොපමණ ප්‍රමාණයක බදු අය කරගත්තත් මේ රජයේ වේදම් පියවා ගැනීමට හැකියාවක් නැහැ. රජය කල්පනා කරනවා මහජනතාව පොසත් ආණ්ඩුව දුප්පත්. හැබැයි මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා, ආණ්ඩුව දුප්පත් වෙන්නේ මහජනතාව දුප්පත් වුණාම. ඇඟබද්ද විතරයි මේ රජය ගිහින් නැත්තේ. තාම රජය මේ වෙලාවේදී කල්පනා කරන්න ඕන දේ තමයි මහජනතාව අතේ මුදල් නැතිකම. එහෙමනම් රජයේ වියදම් පාලනය කරගන්න ඕන. රජයේ වියදම් පාලනය කරගන්න ගතියක් කිසිසේත්ම පෙනෙන්නේ නැහැ. ඒ නිසා කුඩා ආණ්ඩුවක් බවට පත් කරගෙන රජයේ වියදම් අඩු කරගෙන ඒ ඔස්සේ පිරිමසුම් ඔස්සේ විතරයි මේ ආර්ථිකයට ඉස්සරහට ගමනක් යන්න පුළුවන්කම ලැබෙන්නේ. බටහිර බලවතුන් සමග එක් වී ජනාධිපති රනිල්ව රකින්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඒ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී චන්ද්‍රිකා මැතිණිය එතුමේ ප්‍රකාශ කළා පාස්කු ප්‍රහාරයට මේ මෛත්‍රීපාල සිසින මැතිතුමා වග කියන්න ඕනේ. දැන් අද මොකද වෙලා තියෙන්නේ? ඔබට පේනවා ඇති චන්ද්‍රිකා මැතිණියත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ඒ වගේම පොජන පෙරමුණත් සියලුම පාර්ශවවාද එකට එකතු වෙලා දැන් මම හිතන්නේ ඊළඟ මැතිවරණයට ඉල්ලන්න චන්දිල්ලන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සියල්ලම අද බටහිර විසින් පාලනය කරනු ලබන ලංකාවේ භූදේශපාලනිකව ලංකාව විශාල අර්බුදයකට ගෙනියන වැඩපිළිවෙලකට තල්ලුලා තිබෙනවා. ඒ නිසා තමයි චන්ද්‍රිකා මැතිණිය දැන් අද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව මේ චෝදනාවට ලක් කරලා විනාශ කිරීමේ කුමන්ත්‍රණයකට චන්ද්‍රිකා මැතිණිය හවුල් වෙමින් ඉන්න තත්ත්වයක් තමයි අපි දකින්නේ. බටහිර බලවතුන්ගේ ඔඩොක්කුවල ඉඳලා ඒ අයගේ ඔඩොක්කු කුක්කන් විදිහට වැඩ කරන මේ නායකින් පිළිබඳව මේ රටේ ජනතාව හොඳින් අවබෝධ කරගත යුතුයි කියන මතය තමයි අපි. චන්ද්‍රිකා මැතිණියගේ සමේ බෝම්බ ප්‍රහාර ගණනාවක් එල්ලෙනවා රටට. තමන්ගේ රැලියට ප්‍රහාර එල්ල කරන එකත් පළක් ගන්න බැරි තත්ත්වයක තමයි ඒ වෙලාවේ චන්ද්‍රිකා කුමාරදුංග මැතිණිය මේ රටේ ආරක්ෂක ප්‍රධානියා විදියට වැඩ කරේ. එහෙනම් මේ සියලු මල මේ මිනිවලට වග කියන්න ඕනේ චන්ද්‍රිකා කුමාරදුංග මැතිණි. බටහිර බලවතුන් එක්ක එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයාව රකින චන්ද්‍රිකා මැතිණියට අපිට කියන්න තියෙන්නේ කරුණාකරලා ඉතිහාසය ගැන පොඩ්ඩක් අවධානයෙන් කල්පනා කරලා බලන්න. දේශපාලන නායකයෙක් වින්දිතෙක් බවට පත් කළා. ඔහුට ප්‍රහාර එල්ල කරන එක කරුණාකරලා දැම්මත් නතර කරන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. මොකද හේතුව ඊට වැඩිය කුණු කන්දරාවල් ගණනාවක් ඔය කතා කරන කට්ටියගේ පිටිපස්සේ ලොරි පිටින් අපිට කතා කරන්න පුළුවන්. මැතිවරණයේ ඇතුළු රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් පාර්ලිමේන්තුවේ මේ පළාත් පාලන මැතිවරණයේ කල් දාන්න දැන් කිසිසේත්ම බැහැ. අධිකරණය හමුවේ මේගොල්ලෝ උත්සාහ කරයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. සල්ලි නැහැ කියන එක පට්ටපල් බොරුවක්. ආණ්ඩුවේ බත් බැලයෝ ගැත්තෝ කිහිප දෙනෙක් කියයි ඡන්ද තියන්න එපා කියන. මේ මැතිවරණයේ කල් දාන්න ආවොත් අපි සමගි ජන බලවේගයේ හැටියට අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ සියලු මහජනතාවත් එක්ක පාරට බැහැලා ජනතාවගේ අයිතිවාසිකම් ටික ආරක්ෂා කරලා දෙන්න සමගි ජන බලවේගයේ කටයුතු කරනවා. සිස්ටම් චේන්ජ් එකත් ඇත්තටම අල්ලස දූෂණය වංචාවෙන් තොරවිච්ච යහපත් ආර්ථිකයක් මේ රටට හදන්න පුළුවන් වැඩකාරීන්ට විතරක් මේ රටේ බලය ලබා දිය යුතුව තිබෙනවා.
අද පාර්ලිමේන්තුවට තියෙන ගෞරවය නැති වෙලා. හැබැයි පාර්ලිමේන්තුවේ කරන කාර්යභාරය මේ රටේ පුරවැසියෝ හරියට දන්නවනම් මල් තියලා වඳී කියලා මට හිතෙනවා. එදා පාර්ලිමේන්තුවේ කතා කරපු කැතම වචන ටික තමයි යන්නේ ටීවී එකේ. එතකොට මේ රටේ මිනිස්සු පාර්ලිමේන්තුවට හෙන ගහපන් මරපන් කියන එක සාධාරණයක් තියෙනවා. මැතිවරණයකට ගියොත් මහා මැතිවරණයකුත් මේ අවුරුද්ද එනවා. ඒක නිසා රජය නොඑක් නොඑක් දේවල් කියනවා. ජනතා විමුක්ති වෙනුවෙන් අපිට අභියෝගයක් නෙවෙයි. පොහොට්ටු අභියෝගයකුත් නෙවෙයි. ජනතා විමුක්ති වෙනුවෙන් පොහොට්ටුවද දෙවෙනි තන්ට තරඟ වදින එකයි තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මිලයි. ඉතින් ඒකට මිලක් ගෙවන්න වෙනවා. එක මාසයකට බිලියන 300ක් 400ක් වියදම් කරන ආණ්ඩුවකට බිලියන 10ක් කියන්නේ සොච්චම් මුදලක් විතර තමයි අපි හිතන්නේ. එක එක ලකුණු වලිමුත් දැන් එක එකන තරම් කරනවා කියලා කියන ඔය ටෝච් අරගෙන පන්දම් අරගෙන පහන් අරගෙන එක එකන තරම් කරනවා කියලා අලුත් වෙන්න හදනවා. හැබැයි එහෙම අලුත් වෙන්න බෑ. එයාගේ ක්‍රියාකාරීත්වය ජනතාව දන්නවා. මිනිසුන්ගේ අවශ්‍යතාවයක් නැහැ මේ වෙලාවේ මැතිවරණයකට යන්න. බිලියන 10ක් විතර වියදම් වෙන එක රටට මේ වෙලාවේ බරක්. ඒකෙන් ආණ්ඩුව වෙනස් වෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ ඡන්ද වලට බය ඇයි? එක එක හේතු කියනවා, සල්ලි නැහැ කියනවා, ඡන්දයක් තියාගන්න සල්ලි නැති රටක් නම් ඒ රටේ ජනාධිපති ලගමැතිලා ඉඳලා මොනවා කරන්නද? ඒකේ මූණ දෙන ආකාරය ඊටම නියොටයි බියගුලුයි. මේ ඡන්දේ තියන්නේ නැහැ. තියයි මං හිතන්නේ ඉස්සරහට. නමුත් ඡන්දේ කල් යනවා. ඒකනේ කියන්නේ දැන් සල්ලි නෑ, සල්ලි දෙන්නේ නෑ. මැතිවරණ කොමිසමෙත් ඒකත් බෙදිලා තියෙන්නේ. ඡන්දේ තියලා ජනතාවට තමන්ගේ පීඩනෙ පිට කළා තමන්ට කැමති අයව පත් කරගන්න අවස්ථාව දෙන රනිල් වික්‍රමසිංහ විවිධ උපක්‍රම, විවිධ බොරු බේගල් පවසන්න සූදානම් වෙන්න එපා. ඡන්දේ නම් කල් යවන්න. රජයට වර්තමානයේ අවශ්‍ය වී ඇත්තේ කුමන ආකාරයකින් හෝ බදු පනවා මුදල් හම්බ කිරීමට පමණක් බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුඹුරේ ශ්‍රී විමල ධම්ම අනුනායක හිමියන් පවසනවා. ඒ මල්වතු මහාවිහාරයේ පැවති උත්සවයකදී. මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක බූටාවත්තේ සරණංකර හිමියන් ආගම දහමට මෙන්ම සමාජීය වශයෙන් සිදුකරන ලද සේවය අගය කරමින් උපහාර ප්‍රදානය කිරීමේ උත්සවයක් පැවැත්වුණා. මෙම උත්සවයේ පැවැත්ුණේ මහනුවර මල්වතු මහාවිහාරයේදී. එම අවස්ථාවට එක්මෙමින් මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ ශ්‍රී විමල ධම්ම අනුනායක ස්වාමින් වහන්සේ මෙලෙස අදහස් පළ කළා. මා දන්නවා පාසල් වලට උනහන්නේ මේ අවුරුදු කීපයකට පෙර කන්ටේනර් ගණනාව සපත්තු අරගෙන ආවා ලංකාවේ දරුවන්ට බෙදා දෙන්න. ඒකට ඒ වුණාට කස්ටම් එකෙන් විශාල බඩක් ගහන්න දැට් උනා ගැහුවා. සමහරට ඇත්ත හිතුවක් දන්න මේවා හාමුදුරුවෝගෙන ඇවිල්ලා විකුණනවා කියලා. රජේ බලන්නේ බඩු ගහලා ඒ අයගේ මල්ල පුරවා ගන්න. එම අවස්ථාවට අස්කිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන්ද එක් වුණා. උන්වහන්සේ පැවසුවේ පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂුන් වහන්සේලා ඉහළ ප්‍රතිඵල ලබා ගත්තද ඒ සඳහා නිසි ඇගීමක් නැති බවයි. අද ජාත්‍යන්තර වශයෙන් ලොකු ඉල්ලීමක් තියෙනවා. හොඳට ඉංග්‍රීසි භාෂාව පුළුවන්, ඒ වගේම හොඳ ඇදියාවෙන් යුතු භික්ෂුන් වහන්සේලා ඉන්නවනම් අප වෙත යොමු කරන්න අපිට පුළුවන්. ඒ සඳහා අවස්ථාව ලබා දෙන උන්වහන්සේලාට ලෝකේ වැඩ කරන්න කියලා. අද ලෝකයට අවශ්‍ය කරන භික්ෂුන් වහන්සේලා අපේ රට තුලින් නිර්මාණය වෙනවනම් අපේ රටේ අවාසනාවකට අපේ භික්ෂුන් වහන්සේලාගේ කුංචිව අඩුවක් දැක්කොත් ඒක හුවා දක්වලා සමාජලට මේ භික්ෂු සංස්ථාවට මහත් අපවාදයක් වෙන ආකාරයට මේවා විග්‍රහ කරන්න අද ගොඩක් පැති වලින් යම් යම් අය සූදානම් වෙලා ඉන්නේ. අපේ රටේ දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් මේ අප්‍රමාණ කැපකිරීම කරන ස්වාමින්ද්‍රයන් වහන්සේලා කරන මේ නිහඬ මෙහෙවර ඇගීමක් අපේ රට තුල දකින්න නැහැ. මේක තමයි අවාසනාව. සහනාධාර මිල යටතේ රජයෙන් ලැබුණු පොහොර වලින් සාර්ථක වගාවක් ලැබුණු බව කවුඩුල්ල ව්‍යාපාරයේ ගොවීන් පවසනවා. පොළොන්නරුව කවුඩුල්ල ගොවි ව්‍යාපාරයේ ගොවීන් මෙවර මහකන්නේ විවගාව සිදු කර තිබුණා. ඔවුන් මෙවර විවගාව සිදු කර තිබුණේ සහනාධාර මිල යටතේ රජයෙන් ලබා දුන් යූරියා පොහොර සහ කාබනික පොහොර භාවිත කරමින්. මෙවර මහකන්නේ විවගාව සාර්ථක බව ගොවීන් පවසනවා. මේ මාසේ ගොයන් හොඳට හැදිලා මේ තුන්න පොහොර එකේම හරි හොඳයි. මේ සැරේ හොඳ අස්සන්න තියේ ගොවියන්ට. ඒ කියන්නේ ඇත්තම හොඳ පොහොරක් දීලා තිනවා. පඳුරු හතක් විතර දැන් ගහලා තියෙනවා. ගොයන් පඳුරු මේ බලන්න. මේ සැරේ හොඳට අස්වැන්න තිනවා. මේ පඳුරක ගහලා තියෙන හැටි බලන්නකො. අපිට කලට වෙලාවට පොහොර ටික හම්බුණා. දැන් අපිට ඕනන්නේ බණ්ඩි පොහොර ටිකත් ඒ වෙලාවට හම්බුනොත් අපිට ලොකු දෙයක්. අපි රජයට බැන්න අතර පස්සේ පොහොරත් හම්බුණා. නැත්තේ නෑ. දැන් කන්න දෙක තුනක්ම අපිට බොහොම දුෂ්කරතාවයකට මුහුණ දෙන්න වුණා පොහොර ටික නැති නිසා. මේ සැරේ නම් පොහොර වලින් අපිට නිසි වෙලාවට ලැබුණ නිසා ප්‍රශ්න වලට මුහුණ දෙන්න උන්නේ නෑ. මේ ලබන මාසයේ අවසන් වෙනකොටවත් වීමේදී කියන වැඩසටහන ක්‍රියාත්මක වුණොත් හොඳයි. නැත්තම් නැවතත් අර කළුකඩ මාපියාවට නැවතත් ගොවියව නැතු වෙනවා. ඒක ඉතින් ආයේ ඒකාන්තයි බේරන්න හම්බෙන්නේ නැහැ.
ඒ පුවතත් සමගින් සියත උදෑසන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. දැන් ඔබ සම්බන්ධ වන්නේ සියත කතු වැකියත් සමගයි. ඔබට සුබ දවසක්.